අද මම කුකුල් මස් කරියක් වෙනස්ම විදිහකට රසට හදන හැටි තමයි ඔයාලට පෙන්වන්නේ. මේ තියෙන්නේ මම ඒ විදිහට හදපු කුකුල් මස් කරිය. හරි, අපි දැන් බලමු මේ කුකුල් මස් කරිය හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම ඒකට මම මේ වගේ කුකුල් මස් ටිකක් අරගෙන තිනවා. මුලින්ම මේ කුකුල් මස් ටිකට මම ලුණු ටිකක් එකතු කරගන්නවා. තව මේකට ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරනවා. තව කහ කුඩු ටිකකුත් මේ විදිහට දාගෙන මේ ටික හොඳට කවලම් කරගන්න. ඊළඟට භාජනයකට වතුර දාලා මේ මස් ටික හොඳට වතුරෙන් තඹ ගන්න ඕන. මේ විදිහට මස් ටික හොඳට තැම්බුණාට පස්සේ මේ මස් ටික වෙනම භාජනයකට ඉවත් කරගන්න. ඒ වගේම තමයි මේ අපි මස් තඹපු වතුර ටික වීසි කරන්න එපා. මේ වතුර ටික තියාගන්න. මොකද අපි මේ වතුර ටික දාලා තමයි ඊට පස්සේ මේ මස් කරිය උයාගන්නේ. ඊළඟට මේ තඹපු මස් ටික ගැඹුරු තෙලේ බෙදගන්න ඕන. ඒකට මම මේ විදිහට භාජනයට තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාට පස්සේ මේ මස් ටික දාලා තඹපු මස් ටික දාලා මම මේක ගැඹුරු තෙලේ කන්නම් පාට වෙනකන් බෙදගන්නවා. මේ මස් ටික ගොඩාක් බෙද ගන්න ඕනේ නැහැ, මොකද සම්බලන් තියෙන්නේ. ඒක හින්දා රන්නම් පාට වෙන්න බෙද ගන්න ඇති. මේ විදිහට රන්නම් පාටට මේ මස් ටික බෙදුනට පස්සේ මේක මම වෙනත් භාජනයකට ඉවත් කරගන්නවා. මේ විදිහටම ඉතුරු මස් ටිකත් මම ගැඹුරු තෙලේ බෙදගන්නවා. ඊළඟට මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත් කරගන්න. රත් වුණු තෙල් ටිකට තලාගත්තු ඉඟුරු සුදුරුණු ටිකක් මේ විදිහට එකතු කරන්න. ඒත් එක්කම කපාගත්තු ලොකු ලුණු ටිකකුත් මේකට එකතු කරගන්න. තව මේකට ගොරක කැබිලි තුනක් විතර මේ විදිහට එකතු කරගන්න. ඊළඟට මේකට කුරුඳු කැබිලි කීපයක්, එනසල් සහ කරාබුන ටිකකුත් මේකට එකතු කරලා ඒ ටික ටිකක් තෙම්පරාදු කරගන්න. ඊළඟට මේකට රම්පෙ සහ කරපිංච ටිකකුත් එකතු කරලා ඒ ටිකත් ටිකක් තෙම්පරාදු කරගන්න. මේ ටික ටිකක් තෙම්පරාදු වුණාට පස්සේ මේකට මම මිරිස් කුඩු එකතු කරගන්නවා. තව තුන පහ කුඩුත් එකතු කරගන්නවා. ඊළඟට මේ ටික කලවම් කරලා ටිකක් තෙලින් මිරිස් කුඩු ටිකයි තුන පහ කුඩු ටිකයි බෙදෙන්න තියන්න.
මේස්කුඩු ටිකයි තුන පහකුඩු ටික ටිකක් බෙදුනට පස්සේ ඒකට අපි කලින් හදාගත්තු කුකුල් මස් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මේ ටික කලවම් කරගෙන මම මේකට තව ගම්මිරි ස්ක්‍රිප්ටේකුයි රසායනෝ ලුණු ටිකකුයි එකතු කරගන්නවා. ඊළඟට අපි කලින් මස්තම්බපු වතුර ටික තියාගත්තු මස්තම්බපු වතුර ටික මේකට එකතු කරලා මේක මස් ටික හොඳට උයා ගන්න ඕන. දැන් මම බෙදලා හදපු කුකුල් මස් කරිය හදලා ඉවරයි. මේකේ පෙනුම වගේම රසත් හොඳටම තියෙනවා. මේ විදිහට කුකුල් මස් තම්බලා බෙදලා මේ විදිහට උයාගත්තාම ගොඩක් රසට අපිට හදාගන්න පුළුවන්. ඔයාලත් ඉතින් මේ විදිහට කුකුල් මස් කරියක් රසට හදලා රස බලන්න.